ඒයක මුදාවේ සැබලුන් රාශයකට ද කෝවි ඩාසාධනයවෙට. ඒ වෙනකොට අපිට අහකඩ ලැබුණා ගුවන් හමුදාවේ ප්‍රධානකඳවර කටුනායක ඒක අදරත් දැම මේ වෙනකට අහලදාල්ලා කෝත් දහනමය වසංගතය ගුවන් හමුදාවටත් දැම්ම වෙනකොට ආසාධනය වෙලායිවරයි. පරටේ මේ කොරෝනාා මර්ධනය වරුවෙන් ඉදිරිප්පල සකන් කරුවන්නේ. ගුවන් හමු නායක හමුදාව පාබල හමුදාව ශ්‍රී ලංකා පොලිසිය ඒකම සෞඛ්‍ය කාර මණ්ඩලොෛද්‍යවරුන්. චයි මහත්තරුන්මෝච යතන හෙදියන්ේව රෝහල් සහයකින් මේ සියලු දෙනා මේඇය තමයි මේ කෝවි් මර්ධනය සඳහා සටන්කරන ඉදිරි ඉදිරිපල බලයිය මේ ඉදිරිපෙල බලයනිය මේ විදිහට රෝගයෙන් ආතුර වෙලා මේ විදිහට ඒ අය දුර්ුවල කරනව නං ආණ්ඩුව මගත ඒක බරපාතල ප්‍රශ්නයයක් ඉදිරි පෙල සටන් පරමුණ කම්ම හඩුමතරමය මාස්ක එකක් ඒ ඒ උපකරණ මොකුව න්නතුව විසබී ජහරණ නාසක මොකුවන් න්නැතුව. ඒ නාවික හමුදාව අපේ විරෝධර බටයි නිස්සර හැට දන්නතුව. ඊනඟට ගුවන් හමුදාවට ඒවි දිහට හැදන නතුව.ඒ සෞඛ්‍ය රක්ෂිත උපකරණය සියරුමුදේවල් දීලා. අපේ ඉදිරි පෙල ආරක්ෂා කරගැනීම හැකියාව පිට තිබුණා. අපි දුන්නද. අපි නිකම්ම නිකම් මේ තුවක්වක් කරග ගිහිල්ලා. තුක්වත් තිබුණු පලියයට කෝවිදදහනය එක සටන් කරන්න බෑ. ඒකට අවශ්‍යන පහසුවන් අපි අපේ ඉදිරි පෙල ඒඒ සටන්කරුවන්න පිළබාදෙන් ඕනේ. ඒකයි අප මේ කියන්න මේ ප්‍රභාකරන්න එක යුද්ධ කරපු පුකාලේ ආරක්ෂක කලයකම්වරය වෙලා හිටපු වර්තමාන ජනාධීපතිවරයට ප්‍රභා කරන්න එක සටන් කරද්දි ඒගත් ආරක්ෂක ක්‍රියාමාර්ගයක කෝවිද්දහනමයත් එක සටන් කරන්න බෑ. නාවික හමුදාව මේ රෝගේ බෝය නෝනන්ගේ ෝග බෝවීමේ වගකීම බාරගන්න ඕන මේ නටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රධානයම් ජනධපතිවරය. එතකොට ගුවන් හමුදාවට රෝගේ වැදඳ නවනන් ඒ වගක ාරගන්න වන ට.